ලොක්කුස්ලාන තරගාවලියක දක්ෂතම ක්‍රීඩකයෙක් කියන සම්මානය ක්‍රීඩකෙක්ට ලැබෙනවා නම් ඒකේ ක්‍රීඩකයාගේ ජීවිතයේ අමරණීය මතකයක් වෙනවා කියන එක ගැන ඉතින් සැකයක් නැහැ. මොකද ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව කරන රටවල් අතරින් ඉහළම දක්ෂතා පෙන්වන කණ්ඩායම් අතර පවත්වන තරගාවලියක වීරයා වෙනවා කියන්නේ ලෝකයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා බවට අභිෂේක ලබනවා කියන වගේ වැඩක්. 1975 ආරම්භ වන ලොක්කුස්ලාන තරගාවලියේ වීරයා සම්මානය දෙන්න පටන් ගන්නේ 1992 ලෝක කුසලාන තරගාවලියේ ඉඳලා. 1992 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තාන් ජයගත්තත් තරගාවලියේ වීරයා බවට සම්මාන ලබන්නේ පාකිස්තාන් ක්‍රීඩකෙක් නෙවෙයි, නවසීලන්ත ක්‍රීඩකෙක්. ඒ තමයි මාටින් ක්‍රෝ. නවසීලන්තයෙන් බිහිවුණු මේ සුපිරි ප්‍රතිකරුව 1992 ලෝක කුසලානයේදී ඉනිම 9කදී ලකුණු 456ක් ලබා ගන්න සමත් වෙනවා. ඒ ශතකයක් අර්ධ ශතක 4ක් එක්ක. ඒ වගේම පන්දු රකින්නෙක් විදිහට උඩ පන්දු 3ක් ගන්නත් ක්‍රෝ සමත් වෙලා තියෙනවා. 1996 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වෙද්දී තරගාවලියේ වීරයා සම්මානය ලැබෙන්නේ සනත් ජයසූරියට. සනත්ගේ තරගාවලියේ තුන්ගිරියවෙන් පෙන්නපු දක්ෂතාව තමයි මේ සම්මානයට හේතු වෙන්නේ. 1996 තරගාවලියේ සනත් ඉනිම 6කදී ලකුණු 221ක් ලබා ගන්න සමත් වෙන්නේ අර්ධ ශතක දෙකක් එක්ක. පන්දු යවන්නෙක් විදිහට කඩලු 7ක් බිඳ දාන්න සමත් වෙන සනත් පන්දු රකින්නෙක් විදිහට උඩ පන්දු 5ක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. 1999 තරගාවලිය ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරද්දී තරගාවලියේ වීරයා බිහි වෙන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායමෙන්. ලාන්ස් ක්‍රූස් තමයි විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතා එක්ක මේ තරගාවලියේ වීරයා වෙන්නේ. තරගාවලියේ ඉනිම 8කදී ලකුණු 281ක් අර්ධ ශතක දෙකක් එක්ක ගන්න ක්‍රූස්න පන්දු යවන්නෙක් විදිහට කඩලු 17ක් මේ තරගාවලියේ දවා ගන්න සමත් වෙනවා. පන්දු රකින්නෙක් විදිහටත් උඩ පන්දු රැක ගන්න ක්‍රූස්න මේ විදිහේ සුපිරි තුන් ඉරියව් හපන්කම් පෙන්නලා තමයි තරගාවලියේ වීරයා වෙන්නේ. 2003 ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාව දිනද්දී ඒවතාවේ තරගාවලියේ වීරයා වෙන්නේ පිටින් සුපිරි වැඩ පෙන්නපු සචින් තෙන්ඩුල්කා. තරගාවලියේ ඉනිම 11කදී ලකුණු 673ක් ලබා ගන්න සචින් පන්දු යවන්නෙක් විදිහට තරගාවලියේ කඩලු 2ක් දවා ගන්නත් උඩ පන්දු 4ක් රැක ගන්නත් මේ තරගාවලියේදී සමත් වෙනවා. 2007 ශූරතාව නැවත ඕස්ට්‍රේලියාව දිනා ගනිද්දී තරගාවලියේ පන්දුෙන් සුපිරි වැඩ පෙන්නපු ග්ලෙන් මැක්ග්‍රාත් තරගාවලියේ ඉනිම 11කදී කඩලු 26ක් දවා ගන්න සමත් වෙනවා. පන්දු රකින්නෙක් විදිහට එක උඩ පන්දුවක් රැක ගන්න මැක්ග්‍රාත් එක ඉනිමකටවත් ප්‍රතිකරුවෙක් විදිහට පිටියට එන්නේ නැති එකත් විශේෂ සිද්ධියක්. 2011 තරගාවලියේ ශූරතාවයේ දින්න ඉන්දියා කණ්ඩායමේ යුවරාජ් සින් තමයි තරගාවලියේ වීරයා සම්මානය දිනන්නේ. ඉනිම 8කදී ලකුණු 362ක් ගන්න යුවරාජ් මේ තරගාවලියේ පන්දු යවන්නෙක් විදිහට කඩලු 15ක් බිඳ දාන්නත් සමත් වෙනවා. ඒ වගේම පන්දු රකින්නෙක් විදිහට උඩ පන්දු 3ක් යුවරාජ් මේ තරගාවලියේ ලබා ගන්න සමත් වෙනවා. 2015 ලෝක කුසලානයේ දිනා ගන්න ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මිචෙල් ස්ටාක් තමයි අවසන් වතාවට ලෝක කුසලාන තරගාවලියක තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලබන්නේ. ඉනිම 8කදී කඩලු 22ක් බිඳ දාන මිචෙල් ස්ටාක් තරගාවලියේ සුපිරි පන්දු යවීමක නිරත වෙන ස්ටාක් පන්දු රකින්නෙක් විදිහට උඩ පන්දු 5ක් ලබා ගන්න මේ තරගාවලියේ සමත් වෙනවා. මේ තමයි ලෝක කුසලාන ඉතිහාසයේ වැඩ පෙන්නපු සුපිරි දක්ෂයන්ගේ විස්තරේ. මෙදාපාර මේ තැනගන්නේ කවුරු වෙයිද කියලාද ඔයා අනුමාන කරන්න කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නැවුම් දෙස් සබිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.